සනශ්‍රේණියේ පුංචි ඔයාලත් එක්ක අද අපි කතා කරන්න සූදානම් ඉන්නේ අවරෝහණ අක්ෂර කීපයක් තියෙනවා හඳුනගන්න. තුනේ පන්තිරේ එනකොට මේ අක්ෂර ටික කොහොමද වෙනස් වෙන්නේ, ප්‍රමාණය කොහොමද වෙනස් වෙන්නේ අපි දන්නවා. මධ්‍ය අක්ෂරයක ප්‍රමාණය 4න් 3ක් විදිහට වෙනස් වෙනවා කියලා. ඒ වගේම ආරෝහණ අක්ෂරයක් සම්පූර්ණ රූල පිරෙන්න ලියවෙනවා කියලා. එහෙනම් අවරෝහණ අක්ෂරයකට මොකද වෙන්නේ කියලා දැන් අපි බලන්න සූදානම් වෙන්නේ. හොඳයි, අකුරු කිහිපයක් තමයි අපි ඉගෙන ගන්න තියෙන්නේ. අපි එහෙනම් බලමු ඉස්සරලාම. මේක අපි පොංචිම කාලේ නේද අපිට කියලා දෙන ඉස්සරලාම අකුර විදිහට. හැබැයි ගොඩක් වෙලාවට පන්තිවලට ඉගෙන ගන්න ආවට පස්සේ අපිට හම්බ වෙන්නේ අවසානම පේළිවලදී නේද? හරි. අදත් ඒ වගේම තමයි තුනේ පන්තියේ පොතේ අපි අවරෝහණ අක්ෂර වෙනස් වීමේ අකුරු වෙනස් වෙන ක්‍රමයේදී අවරෝහණ අක්ෂර හම්බ වෙන්නේ අවසාන පියවර විදිහට. ඒ පියවරදී තමයි ඔන්න අකුර අඳුනගන්න තියෙන්නේ. හොඳයි, මම කලිනුත් මතක් කරා 4න් 3 ප්‍රමාණයට අමතරව මම රූලක් කර රූලක් රූලේ භාගෙ 4න් 2 ප්‍රමාණයත් ඔන්න මේ ඇඳලා තියෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා, කවරුවත් මේ තියෙන තුන වසරයක් වුණ ලියන රූලම තමයි. හරි, එහෙනම් ලියමු පොතේ. අපි ලියන්න පටන් ගන්නවා අර 4න් 2 සහ 4න් 3 කියන ප්‍රමාණයේ පළවෙනි කොටස. ඊළඟට ඔන්න බෝලයක් ඇඳලා 5න් කාලයි රූලේ 4න් 1යි පහලින් ඉන්නේ. අපි ඉස්සරලා ආවනේ භාගයක්ම නේද? දැන් භාගයක් එන්නේ නැහැ. 4න් 1යි පුතේ එන්නේ. අර පහලේ රූලක් අපි ඇඳලා තියෙන්නේ. පහල රූලේ 4න් 3 වෙන් කරපු රූල තියෙනවා නේද? අන්න ඒ රූල ගෑවෙනකම් විතරයි අපි අරන් එන්න ඕනි. පැහැදිලිද? පැහැදිලිද? ඔව්. හරි. ඊළඟට හරි. නෑ, අපි ආයේ ලියලා ඉන්න වෙනවා. එහෙමනම් කලින් වතාවේ වගේම අපි ලියනවා ඔන්න පහල රෝලේ 4න් 1යි ගේන්නේ. දැන් අර භාග වෙන් කරගත්තා නේද? අන්න ඒ වෙන් කරගත්ත බින්ද මේ ටික හරියට අපිට කරගන්න ලේසි වෙන්න. දැක්කත් ගිය 4න් 2 ඉඳන් ඔන්න රෝලේ පහලින් ගෑවෙලා කොටස දක්වා. හරි. හඳ ඊළඟට දැන් යන්න පිළිවෙල දන්නව නේද? හරි, අකුරු ටික ඔක්කොම අවරෝහණ අක්ෂර. ඒ නිසා අපි අවරෝහණ අක්ෂර යටතේ වන පිළිවෙලෙන් ලියාගෙන යනවා. ඊළඟට ඈ මුලින්ම අපි අක් ලියන්න ඕනේ. කලින් ලිව්වා වගේමයි වෙනසක් වෙන්නේ නැහැ. පහල රෝලේ 4න් 1යි එන්නේ. ඔන්න භාගි වෙන් කරපු රෝලේ ඉඳන් පහලින් රෝලෙට හරි. වැදගත් වෙන දේ චූටි කාරණාවක් මතක් කරන්න. ඔයාලා ඇඳපු ඉර දිගේ පුතේ අරන් එන්න එපා. ඈ කියන ශබ්දයේදී අපි ඇඳපු ඉර ඒක දිගේම ආපස්සට අරන් එන්නේ නැහැ. මේ බලන්න මේ දෙකේ වෙනස. ඔන්න මෙහෙම ඇඳවම කොහොමද, මෙහෙම ඇඳවම කොහොමද? දැන් දෙකේ වෙනස මේක වැරදි, මේක හරි. මේක රූල දිගේම ආපස්සට එන්නේ නැහැ. හරි, එතන වෙන් වෙලා තමයි අපි අනිත් පැත්තට එන්නේ. හරි, හඳ ඊළඟට ඈ එකකට ඉතින් ඉස්සරලාම ලියලා ඉන්නවනේ අපි නේද? ඔන්න ඉතින් ලියලා ඉන්න ඕන නිසා අපි ලිව්වා. ලිව්වා පහල නෝලේ 4න් 1යි. දැන් ඔන්න මුලින්ම ඉද අපරක් ලියනවා. ඒක පස්සේ තමයි අපි කලින් වතාවේ වගේම පහලේ රෝලේ ගෑවෙන්න එන්නේ. මුලින්ම ඉසෙට් අකුරක් ලස්සන ලියන බලන්න. ඉසෙට් දන්නවනේ දෙංගුසි හොඩි. අනේ ඉසෙට් තමයි අඳින්න තියෙන්නේ නේ. ඒක ලස්සනට ගානට කෙලින් ගන්න ඕන. හරි, හොඳයි. හත එතකොට පුතේ අර 4න් 2 කොටසේ අපි අර භාගයක් ඇන්දේ රූල. රූල හරියට දෙකට මැදෙන් වෙන් කරලා ඇත්නේ. අන්න ඒ ප්‍රමාණය ඒ භාගය තමයි එන්නේ ඔන්න කියන කොටස්. හරි, ඊළඟට ඊ දැන් බලන්න ඉ ලියන්නේ කොහොමද කියලා. අපි භාග වෙන් කරා නේද? අන්නේ භාග වෙන් කරපු තැනෙන් ඔන්න බෝලේ පටන් ගන්නවා. ඔන්න පහලින් ගල රූලේ ගෑවෙනවා. උලෙන් ගිහින් 4න් 3ට යනවා. ඔන්න ආපහු රූලේ ගෑවෙනවා. ඔන්න පහල රූලෙන් 4න් 1යි. හරි, පහල රූලේ 4න් 1යි. ඔන්න ඊ. හරි, වෙනස් කරන්න එපා.
අකුරු වෙනස් කරන්න එපා. ඊළඟට උ ඒ පෙළියේ අවසාන අකුර උ. ඔන්න 4න් 2 4න් 3 දානවා පළවෙනි කොටස. ඊට පස්සේ නම මේම කරකලා පහළ නෝනේ. ඔන්න පහලා ඊට පස්සේ කියලා රෝල් එක පහලෙන් සම්බන්ධ වෙනවා. උ වල පුතේ මෙන්න මේ සිමහල ඉස්සරහින් තමයි උ අවසන් වෙලා තියෙන්නේ. හරියටම ආ මෙන්න මේ රෝල් ප්‍රමාණය අපි පටන් ගත්ත ප්‍රමාණයට චුට්ටක් ඉස්සරහින් තමයි අපි උ අවසන් කරලා තියෙන්නේ ඕනි. හරි? උ එහෙනම් ඊළඟ අකුරු දැන් කඩට එනවා නේ ඔයාලා. ආ හිතට එනවා හිතෙන් කඩට එනවා. ඊළඟට මොකක් වෙන්නද ලියන්නේ අපි? ඌ බොහොම හොඳයි. ඌ ආ එහෙනම් ලියමු පහළ රෝල්. හොඳද? අනෝලා කැරියා අනු පහළට ආවා. අපි කලින් ලිව්වා වගේම ඌ මොලේම ලියලා ඉඳා පහළ රෝලේ අතරින් එකක් වෙන්න. අර තේජ කිව්වා වගේම චුට්ටක් ඉස්සරහට ආ ඌ ලියන්නේ පහළ කොටස දැන්න චුට්ටක් ඉස්සරහට වෙන්න අවසන් වෙන්න ඕනේ. එහෙනම් ඌ කරනවා අපි. මේකට අපි නමක් කියන්නේ නැහැ. මේක තමයි ඌ. ඌ ලියන්නේ මෙන්න මේ කොටසත් එක. ඒක යන්නේ හතරෙන් කොටස් දෙකක. හතරෙන් දෙකයි. හරි? ආ. ඒ ප්‍රමාණයෙන් තමයි අපි මෙතන මේ පටන් ගන්න එක ගයන්න පුංචි කරලා ලියුවොත් කොහොමද එන්නේ කියලා හිතා ගන්නකො. ග කියන අකුර මෙන්න මේ පුංචිර ලියලා තියෙන උඩම. ඒක ඒ විදිහටම ගන්න. සමහර ළමයි මේක මේ වයි අකුරක් වගේ මෙහෙම පටන් ගන්නවා. හ්ම්. වැරදි. අපි ගයන ලියන්නේ මෙහෙම නේද? ආ ඔන්න ග ඒකම පහලට ඇවිල්ලා ඔන්න චොට්ට මේ දෙක බැද්දේ මේ ගැතේ මේ රවුම මැද්දේ තම උස්සා. හරි? පැහැදිලිද? හරියට ලියවද? බලන්න පුතේ උ අවසන් කරනකොට මේ බලන්න උයන්නේ මැද්ද හරියටම ගෑවිලා තියෙනවා මේ අපි අවසන් කරකෝ කොක්කි. පේනව නේද? ඒ විදිහට අකුර නිවැරදිව ලියවිලා තියෙන වෙන වෙන දිහාවල ගිහින් තියෙන්න බෑ. හරි? හොඳයි. ඊළඟට ඤ ඤ කයන්න බැදි දයන්. පටන් ගන්නවා රෝලෙන් හතරේ දෙකේ චුට්ටක් පහල ඉන්නා. ඔන්න බෝලේ ගත්තා. ඔන්න ක පටන් ගන්නවා ලියන්න. ක වලින් අවසන් වෙන්නේ නැහැ. ද වලින් අවසන් වෙන්නේ. ඔන්න පහල රෝලේ කාලා හතර එකක් ඇවිල්ලා තමයි අවසන් වෙන්න ඕනේ. හරි? ඤ කොණ්ණඤ්ඤ ඒ වගේම තිපිඤ්ඤා රතිඤ්ඤා නේද? හරි හරි තව වචන කියනවා මට ඒ පැත්තේ ඉඳගෙන. හොඳයි හොඳයි ළමයිට මතකයි. ආ ඊළඟට ද ආ ගයන්න අපිට ඉංගියක් දීලා තියෙන්නේ ඔන්න ඊළඟට එන්නේ මමයි කියලා. හරි. ඔන්න පහල නෝනේ. කාලා. එමෙත හතරෙන් එකක් එනවා. ද. දැන් දැනෙනවනේ ඊළඟට මොකද්ද කියලා. ආ? ඉවෙන් එනවනේ. ඔව්. සංයක ද ඳ ඳ. හරි. ඔනේ හතරේ දෙකට වැඩිය චුට්ටක් පහලට පටන් ගත්තා. උඩින් රූලේ ගෑවේ හන් ගෙනියන්නේ නැහැ. අර අපි යනගත්තු රූලේ 4න් 3 සහ 4න් 2 කියන කොටස් දෙකේ තමයි දයාලේ පළවෙනි කොටස එන්නේ. හරි? පහල රූලේ රූල පහු කරා පහල රූලෙන් කාලක් එහෙන් තමයි අවසාන කොටස කැරකෙන්න ඕනේ. හරි? ඳ ඳ පල ඊළඟ අකුර ඔළුවෙන් හිතා ගන්න මොකද්ද කියලා. අපි ලියපු නැති අකුර මොකද කියලා හිතා ගන්න පුළුවන්ද? ල ල ඔන්න ල ලියන පොතේ රෝලෙන් ඔන්න බලන්න චුට්ටක් පහල ඉඳලා. හරි? ඔන්න ආවා. උනේ 4න් 3ට ගෙනිච්චා. පහලේ 4න් 1ට ගෙනිච්චා. ඔන්න අපෝයන රූලේ පහල රූලේ පහල ගෑවෙන්න ඕන. ඒක අකුර ප්‍රමාණයට. මෙතන ඉස්සරහට පස්සට වෙලා තියෙන බෑ. ඒක අකුර ප්‍රමාණයට තියෙන්න ඕන. ල. හරි? හල. එහෙනම් ඊළඟ අකුර මෝර්ද ජල. මෝර්ද ජල හිතරනේ. ඒක තමයි එන්නේ කියලා. හරි. පොඩ්ඩක් හතරෙන් දෙකට වඩා පහලින් දැන් පටන් ගන්නවා පුතේ. උඩ යනවා. ඔන්න දෙපාරක් උඩ පනිනවා.
හතරෙන් දෙකේ ඇවිල්ලා පහලේ හතරෙන් එකට ගිහිල්ලා අපර ප්‍රමාණයට පහළ රූලෙන් ගෑවිලා නතර වෙනවා. More the jerk. හරි. හොඳයි. එහෙනම් තව එක මේක අකුරක් තියෙනවා ඉගෙන ගන්න. තව ඤ අකුරක් තියෙනවා. මෙයාගෙන තව ඤ අකුරක් තිබ්බ ඥානය නේද? ආ ඥාතින් කියදි ඤ අකුරක් තිබ්බේ. ඒක රූලෙන් පහළට එන්න ඕනේ. පහළ රූලෙන් ලියන්න පුතාලා ටීචර් ලියනවා මෙතනම. ආ ආයෙත් ටීචර් රූල ගහන්න ඉඩ නැති නිසා මම ඒ රූලෙම පුතාලා පහළ රූලට ගන්න. ඤ දයන්න මෙදි දයන්න. රූල බාගෙන වඩා චුට්ටක් පහළින් පටන් ගත්තා. හතරෙන් තුනට ගියා. හතරෙන් දෙකට ආවා. ඊට පස්සේ ඔන්න පහළින් රූල ගෑ වුණා. ඔන්න ආවා. ඔන්න උඩින් ගියා හතරෙන් තුනට. ආය ඔන්න අවසන් වෙන්නේ ද වලින්. ද යනවා ඉතින් පහළ රූලේ නේද? ආ පහළටම යනවනේ. හරි. ඔන්න තියෙනවා ද අකුර රූලේ පහළ රූලේ හතරෙන් එකක් දක්වා ගිහිල්ලා. හරි. හොඳයි. එහෙනම් ඔන්න අපි ඔක්කොම අකුර ලියලා ඉවරයි. හැබැයි දැන් මම කියලා දෙන්න යන්නේ පිල්ලන් ටික ලියන විදිය. පිල්ලන් ටිකත් අපි ඉගෙන ගන්න ඕනේ. දැන් මේ පිල්ලන් වල ප්‍රමාණයත් වෙනස් වෙනවානේ නේද? ඔව් මෙතන බොහෝමයක් පිල්ලන් අපිට හම්බ වුණා. බොහෝමයක් මේ සියලුම පිල්ලන් වගේ හම්බ වුණා. හැබැයි ඉතින් අතෑරන මගහැරක කොටස් කීපයකුත් තියෙනවා නේ? ආ පා පිල්ල එහෙම අපිට ලියවෙන්නේ නෑනේ නේ? ඒ නිසා අපි පිල්ලන් ටිකත් ඉක්මනින්ම තව රූලක් ඇඳලා ආ ඉගෙන ගමු. රූලකින් නම් බැරි වෙයි. දෙකක්වත් අපිට ඕමනා වෙයි. හරි. අපි කොඩිය රැහැන පිල්ලන් නෙමෙයි. ආ පිල්ලන් නෙමෙයි කොඩිය සහ රැහැන කියන්නේ. හැබැයි අපි එතන ඉඳන්ම අරගෙන යමු. හරි. ඒ කොටස් යංශේ රකා රාශිය කියන පිල්ලන් නෙමෙයි. ඒ වුණත් අපි ඒවත් එක්කම බලමු කොහොමද ලියවෙන්න ඕනේ කියලා. හරි. කොඩිය කොඩිය පුතේ ගෙනියන්න ඕනේ. අර රූලේ අපි හතරෙන් දෙකෙන් භාගෙ වෙන් කරගත්තනේ. අන්න එතන ඉඳන් උඩ රූලේ ගෑවෙන්න. එතකොට පුතේ බෝල දෙක දානකොට ඇවිල්ලා හතරෙන් තුනේ ගෑවිලා තියෙන්න බෑ. එතන උඩත් දෙකද බෙදලා තමයි ගිහින් තියෙන්න ඕනේ. හරි. ඒ කොඩිය. ඊළඟ රැහැන. රැහැන මේ හතරෙන් උඩම තියෙන කොටසක් නේ. හතරෙන් එක කොටසක් නේ උඩම. අන්න ඒක දෙකට බෙදපුවාම අන්න ඒ දෙකට බෙදෙන කොටසේ භාගයක. හරි. මේක බොහොම පොඩි පොන්චි නේද? ආ අපි උඩම රූලේ හතරෙන් එකක් ඉතුරු වෙනවනේ. හතරෙන් තුනක් පහල තියෙනවා. හතරෙන් එකක් ඉතුරු වෙනවනේ. අන්න ඒක දෙකට බෙදලා එක කොටසක තමයි රැහැන ලියවෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඇලපිල. ආ ශබ්ද ඇලපිල යනවා පොතේ රූලේ භාගයක දෙක සහ ඔන්න රූලේ පහල කියන කොටස් දෙකේ ඇලපිල ලියවෙන්න ඕන. හරි. ඊට පස්සේ ඇ ශබ්දයට කෙටි ඇඳ පිල්ල. කෙටි ඇඳ පිල්ල ඔන්න ඒ භාගයයි අපි ඇ ලියද්දි මේක ලියුවා. රූලේ භාගයක තමයි ලියවෙන්න ඕනේ. භාගයක් මොඩ හිස් තියෙනවා. හරි. ඒ කෙටි ඇඳ පිල්ල. ඊළඟට දික් ඇඳ පිල්ල. දික් ඇඳ පිල්ල රූලේ භාගයයි ඔන්න මුලින් වෙන්න අසුර. ඊට පස්සේ පහලින් රූලේ ගෑවෙනවා. ඒකත් රූලෙන් භාගයයි. අපි භාගයක ඇඳගත්තේ. හරි. එහෙනම් ආ ඈ. ඊළඟට ඉ කියද්දී අපිට දාන්න තියෙන්නේ ගයන්නේ නේද? සයන්නේ. අන්න ඒ වගේ අකුරු වල ඉඳලාම මේ උඩ තියෙන හතරේ එකේ. හරි. අපි හිතමුකෝ මි වි වගේ නේද? වමෙන් ඉවර වෙන අකුරු වල දිනා මේක පුතේ උඩ කාල දෙකට බෙදිලා. හරි. අර රැහන දාපු ප්‍රමාණය. උඩ රූලේ කාල හතරෙන් එක ඒකත් දෙකට බෙදිලා තමයි වි
مي بي وغي أخرو ولدي ليا ويند أوني هاري ديكي سبيلا تلسين ماي دخوني هما سامين أخرو ولد أبي دانا ورولين حترين إكي ودا تيا حترين إكي وامين هما سامين أخرو وامين هما سامين أخرو ولد أبي دانا ورولين حترين إكا ديكي تبدلا إكي باغي هاري هلا هنا ا ඊළඟට උ වලට පාපිලි කීයද තුනක් තියෙනවනේ නේද ඉස්සල්ලාම අපි බලමු කොන් පාපිල්ල කෙටි කොන් පාපිල්ල අකුරේ පෙරවලේ නම් ඒ කියන්නේ චුට්ටක් රෝලේ උඩේ නම් පටන් අරන් පහළ රෝලේ ආවා ඇවිල්ලා ඔන්න ඒ හතරෙන් එක දෙකට බෙදෙන කොටසකට තමයි අපි අර උඩට කරකවන කොක්ක කොටස දාන්න ඕනේ. හරි? රූලෙන් චුට්ටක් උඩේ නෑ. ඉතින් අපේ කොනේ ඉඳලා කොන් පාපිල්ල පටන් ගන්න. රූලේ නම නෙමෙයි. රූලෙන් චුට්ටක් උඩේ ඉඳලා. හරි? ඊටසේ පහළ රූලෙන් කාලේ වට ආවා උඩට. ඒ කාල දෙකට බෙදෙන්න අපි උඩට කොක්ක දැම්. හරි? ඊළඟට කෙටි වක් පාපිල්ල ඒක පුතේ පහළ රූලේ කාලේ පහළ රූලේ කාලේ ඊළඟට කෙටි ඇද පාපිල්ල ඒක රූලෙන් වාගේ ඒ කියන්නේ අපි කෙටි ඇද යදාපු ප්‍රමාණය ඒ උ ශබ්ද සඳහා යෙදෙන පිල්ලම් තුන කෙටි කොන් කෙටි වක් කෙටි ඇද පැහැදිලිද පැහැදිලිද ළමයි ඔයාලත් දැන් මාත් එක ලියන්න ඕනේ හරි නැත්නම් පිල්ලන් දාගේ පරලව ගන්න ඕනේ නේද ආ හොඳයි ඊළඟට අපි එනවා ඌ ශබ්දයට ඌ ශබ්දේදී අපි ඔන්න නූලෙන් චූට උඩ ඉඳන් පහළ නූලට ආවා උඩට පැන්නා ඔන්න පහළ නූලෙන් කාල දෙකට වෙන් වෙන්න අපි දැම්මා දෙකොන් පාපිල්ල ඊළඟට දෙකක් පාපිල්ල පහළ නූලෙන් කාලි හතරෙන් එකේ ඉසෙත් අකුරත් එක්ක යන්න ඕනේ දෙක වක් පාපිල්ල දෙක අද පාපිල්ල දෙක අද පාපිල්ල කිසිම ගැහුවක් නැහැ අපි දෙක අද පිල්ල දාපු ප්‍රමාණය නූලෙන් භාගෙමයි හරි රැරෑලියදි මෙතන අපි රැරෑලියන එක ඉගෙන ගන්න පුරුදු වෙන්නේ නැහැ. ඒක රූලේ උඩින් නම් පුතේ ප්‍රයාණ ප්‍රමාණයට මෙන්න ඕනේ. හරි? හද. එහෙනම් ඌ ඉවරයි. ඊළඟට ඒ ඒ වලට කොම්බෝ. කොම්බ රූලේ භාගේ ඊළඟට ඒ ශබ්දය එතකොට එනවා කොම්බෝ සහ හල් කිරීම හල් කිරීම දිලා ඉන්න කොඩිය ඒ වගේම වැහන පුතලට මේක වෙන් කරන්න පුළුවන් මේ විදිහට නැත්නම් පිල්ලම් කැටලේ පුතාලට ඒ ඒ ඊළඟට ඔව් කොම්බ සහ ඇලපිල කොම්බ රූලේ භාගයයි ඇලපිල රූලේ භාගයයි හරි ඔව් ඕ ශබ්දය කොම්බ රූලේ භාගයයි ඇලපිල රෝලෙන් භාගයයි හල් කිරීම ඔන්න පොඩිය විතරයි එතන දෙන්නේ ඒක දෙවෙනි ඔන්න භාගයේ ඉඳන් උඩ රූල ගෑවෙන කම්ම යන්න ඕන හරි ඕ හලා ඊළඟට ඔන්න දෙකේ පින්නා යත ඇලපිල රෝලෙන් භාගයයි යත ඇලපිලි දෙක ඒකත් රූලෙන් භාගයයි ඊළඟට අයි කොම්බු දෙක ඒකත් රූලෙන් භාගයයි ඊළඟට අවු අවු බලමු මේ චොරට යනවා ඔතාලා පහලට එන්න හරි
سامبانا بمو إيمانا أدتابي فانتي نيما كارنا